සංසාරණී කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ වගේ දෙයක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අමෝදි ඉදිරියට ලොයිඩ්ගේ වැරදි දැනගෙන සිදු කරන කරදරයක් ගැනයි මට අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති කරගෙන තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් ඔයා දන්නවා අමෝදි ආදිත්‍යගේ මරණ වෙලාවේ හිතපු කාරණා ගැන මම කලින් වීඩියෝ එකදත් කිව්වනේ. ඉතින් ඔය ගැන දැනුවත් වෙලා ඉන්නවා දැන්. ඉතින් කොහොම වුණත් ලොයිඩ් තමයි මේ හැම දෙයකටම වැරදි. ඒ කියන්නේ ආදිත්‍යගේ මරණයේ ලොකුම වැරදිකාරයා වෙන්නේ ලොයිඩ්. තමන්ගේ දුව වෙනුවෙන් මේ දේ කරා වුණත් ඇත්තම කියනවා ලොයිඩ් මේ දේවල් කරේ තමන්ගේ යහපත වෙනුවෙන්. තමන්ගේ දේපල තමන්ට අහිමි වෙච්ච නිසා ආදිත්‍යලගේ දේපල අයිති කර ගැනීමේ දැඩි උමනාවක් තමයි තිබුණේ කියන කාරණේ අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් හැකියාවක් තිබෙන බව කතා කරන්නටත් ඕනි කියලයි මම මෙතනදී ඔයත් එක්ක සිහිපත් කරන්නට ලෑස්ති වෙන්නේ කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න තමයි ඔන්න ආට කියන්න වෙන්නේ. කොහොම වුණත් ඉදිරියට ඇත්තටම අමෝදි ලොයිඩ් ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් කිසිම සීමාවක් නැතුව ලොයිඩ් ඉදිරියට වැරදිත් කරන්න අමතක කරන එකක් නැහැ. ඉතින් කලින් වරද්ද මාටුන් නැති නිසා පොලිසියට තිහස්රගේ ජීවිතෙත් නැති කරන්න, අනිගලාගේ ජීවිත නැති කරන්න, ඇත්තම කියනවා නම් දිගින් දිගටම සැලසුම් හදන්න කටයුතු කරනවා කියලයි මං අද වීඩියෝ එක හරහා මතක් කරන්නට සූදානමක් හදාගන්නේ කියන දේ. මම මේ වෙලාවේදී සිහිපත් කරන්නට තමයි අවශ්‍ය කාරණා රසක්ම හදාගන්නේ කියලා අද වීඩියෝ එකෙන් මතක් කරනවා. කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැනවත් එක් කතා කරන්නට ඉඩකඩක් තිබෙන බව මේ මොහොතේදී කතා කරන්නට අවස්ථා රසක්ම හදනවා කියන දේ ගැන ඉඟියක් තමයි මම අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට අවශ්‍ය කරුණු කාරණා රසක්ම හදා ගන්න තියෙනවා කියන දෙයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්න ලෑස්තියක් ඇති කරගන්න කියලා ඔයාට කියන්න ඕනේ. කොහොම වුණත් ඇත්තටම දැන් අර මැරියෝ ලවානේ මේ දේවල් කරන්නේ. ඉතින් ලොයිඩ්ව හඹාගෙන යන අමෝදිට ඇත්තටම මාට්ටු වෙනවා මෙන්න මේ විදියට මැරියොත් එක කරන වැඩි. ඉතින් මැරියව මොලෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ මැරිය කියන දේවල් එක්ක ඇත්තටම අමෝදිට පුළුවන්කමක් ලැබෙනවා. අමෝදිටම ඇවිල්ලා ඔය ලොයිඩ්ට පොලිසියට කොදලාගෙන යන්න.